දැන් උදේ ඉඳන්ම අපි දැන් රස්සාවට යන්න නේද මෙන් දැන් මේ සිලින්ඩරේ ගන්න ඇවිල්ලා හිටියේ හරිද දැන් මේ සිලින්ඩරේ ගන්න ආවම ඉස්සල්ලාම දුන්නේ 35 එන්නේ සිලින්ඩර ටික අනිත් කට්ටිය යන්නේ කිව්වා ඊට පස්සේ යන්න යනකොට මම තවත් කට්ටිය තියාගත්තා මම කිව්වා යන්න එපා අපි බලමු මේ 35ද බස්සන්නේ කියලා නමුත් 35 නෙමෙයි ටික වෙලාවක් ගියන් පස්සේ ආයෙත් ඇවිල්ලා කියන්නේ 40කටයි දෙන්නේ අනිත් කට්ටිය යන්නේ කියලා ඊට පස්සේ මම ඒ යන කට්ටියට කිව්වා ඔමින් යන්න එපා කියලා ඊට පස්සේ මෙයා කියන 50කටයි දෙන්නේ කියලා තුන්ඩු 50ක් ගෙව්වා හරිද දැන් මේ වගේ දැන් අර ඔබේසිය කරපුර රාජගිරියේ පැතිවල සිලින්ඩර් බහලා ඒගොල්ලන් කරේ රෑඩ ඩිලිවරි කරනවා රෑඩ ඩිලිවරි කරනවා රුපියල් 1500 2000 තියේදී සිලින්ඩර් විකුණනවා දැන් මෙතනත් ඇවිල්ලා කට්ටිය ඉවර කරලා දාලා අනිත් ඔක්කොම යටට දා ගන්නවා දාගෙන රාදිස්සේ ඇවිල්ලා මාතුරු නෝනලා සල්ලි දීලා 10 1500 දීලා යනවා නැත්තනේ 35ක් බහන තැන දැන් කීයක් දෙනවයි දැන් 50ක් දෙනවයි කියනවා එතකොට අනිත් මිනිස්සු ඔක්කොම යනවා ඉතින් මේව කතා කරන්න ඕනේ මොකද මේක ඇවිල්ලා සල්ලිකාරය විතරක් කාලා බීලා ජීවත් වෙන රටක් නෙමෙයි දුපතත් අකණ්ඩ බොන්න ඕනේ හා අද මේ ලොකු ලොකු මහතුරු ඉන්නේ දුපතා ඉඳ තමයි ඉන්නේ ඒ කියන්නේ එක දුපතෙක් කතා කරනවද අද ඒක සල්ලිකාරයෙක් ඉන්නද මේ පොලිමේ එකෙක් ඉන්නද මෙතන ඌට රුපියල් 5000 වුණත් ඌ සිලින්ඩරේ ගෙදට යනවා ඌට අද මම රස්සාව නැතුව මෙතන ඉන්නේ මගේ අද දවස මොකද්ද වෙන්නේ මං අඳා වෙනකන් ඉඳලා සිලින්ඩර නැහැ කියලා සිලින්ඩර කරේ තියන් ගියා මම මට මොකද්ද වෙන්නේ කවුද මට දෙන්නේ ආ ඒ වගේ ගොඩක් අසාධාරණ වෙනවා අපි චුට්ටක් මේ ගැන ඔයලා බලන්න ලොකු ලොකු මාත්තුරු ආ අද බලන්නකො අර අර මිනිස්සයා එලවනවා යන්න කියලා සිලින්ඩර ගන්න යන්න බඩු නෑ දැන් කතා කරන්න කිව්වොත් එක මිනිස්සෙක් කතා කරන්නේ අනිත් මිනිස්සු අද නොකර බලන් ඉන්නවා මොකද තම තමාගේ දේ කරගෙන යන්නේ තම තමා බලන්නේ ඒගොල්ලන්ට දොස් කියන්නත් බෑ එකතකට ඒක සාධාරණයි මොකද කතා කරන්න නෑ කවුරු කතා කරොත් එහෙම මං කොල්ල කෑවයි කියයි ගෑල් සිලින්ඩර උස්සන් ගියයි කියයි මේ තත්ත්වෙට තමයි අපි උදා වෙන්නේ මම දන්නේ නැති අපිට කියන්න දෙන ජනාධිපතිතුමා හරි අගමැතිතුමා හරි ඉන්න මොකෙක් හරි කම නැ මේක බලපල්ලා ආ උඹලට කන්න බොන උඹලා පෝලිං වල ඉන්නේ නෑනේ ඡන්ද දුන්න අපි තමයි පෝලිං වල ඉන්නේ වෙන එක බල්ලෙක්වත් පෝලිං වල ඉන්නේ නැහැ ආ දැන් මොකද්ද දැන් කරන්න යන්නේ අපිට ආ කන්න නොදි මරන්න දැන් මරන එක පාට මරලා දාලා භාගය ජීවිතේ වල භාගයක් මැරෙන්න ඕනේ නැහනේ ආ දිහට වඩා අපිට කියන්න දෙයක් නැහැ ඔච්චර තමයි ඉතිරියට මොනවා වේවිද කියලාද අපි දන්නේ නැහැ ඔබට සතුටුයිද මේ පේනවා නේ අහිංසක මිනිස්සු දුක් විඳින විදිහ ආ උන්ගේ තේරෙන්නේ නැද්ද උන් රට සවාරි කාලා දැන් ආ උන් සැප ගන්නවා මේ අහිංසක මිනිස්සු මේ දුක් විඳිනවා මා අර ආණ්ඩුවක් තමයි දැන් ආ අද බලන්න මේ බඩු මිල බොම්බයි ලුණු කොහමද අල්ල කොහමද කියලා ඉස්සර ආපු එවුන් කොහද ආ දැන් පේන්නවත් නැහැ අප තමයි හොඳටම කරේ කියනවලු චීන කරා සිංගප්පූරුව කරා ඉතාලිය කරා කියලා මාත් රටක ඉඳන් තමයි ආවේ ඒ උනාට ඌ තමයි හොඳට කරේ දැන් පේනානේ ඔය කරපු කෙරිල්ල ලසන්ත අලගියවන්න මාත් රාජ්‍ය ඇමතිතුමා පම්පෝරි දොඩවනවා ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කියනවා සතෝෂට එන්න කියලා මොකද්ද සතෝෂ මම ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට ආරාධනා කරලා මාලිගාවත සතෝෂට එන්න කියලා මොකද්ද මේක 69 ලක්ෂෙන් එක්කෙනෙක් තමයි මමත් ගෝඨාභය නන්දසර රාජපක්ෂ මහතා චන්දදීප කෙනෙක් මම හිත වේදනාවෙන් කතා කරන්නේ වර්තමාන අගමැති ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතුමා බොතුමා නැස්සරලා බලන්න කොච්චර අසරණ ජනතාව ඉන්නවද මට රැකී රස්සාවට යන්න විදියක් නැහැ ගෙදර ගෑස් නැහැ එන මම භූමිතෙල් බතු ගන්න ගියත් භූමිතෙල් පොලිම ඒ නිසා මම ඔබතුමාලාගෙන් වැඳලා ඉල්ලනවා නමස්කාර කොට අපට සානයක් සලසන්න